ගෙදරින් ලැබුණත් පිටින් කණ්ඩ යනවා. ඔව්. එතකොට මෙන්න මේ අනියම් සම්බන්ධතා කඩන්න පුළුවන්. ආ දැන් මම සුද්ධ සිංහලෙන් මම කතා කරන්නේ. මොකද මම අපි ඕපන් කතා කරන්නේ. මේ ගෑණි හරියට මේ වගේ ඉන්නේ නැති ඉඳ තමයි මිනිහා පිට යන්නේ කියනවා. සමහර කෙනා ගෑ මිනිහා හරියට දෙන්නේ නැති ඉඳ ඇත්තටම දැන් කැඩෙනවා වැඩි. බදිනවට වඩා කැඩෙනවා. මෙහෙම මම සල්ලි ගන්නවා මම රුපියල් 1ක් ගන්නවා. මම රුපියල් 1ක් ගන්නවා. සල්ලි මුදල් බලාගෙන යාන වාහන බලාගෙන බඩු මුට්ටු බලාගෙන ඒ කටයුතු කරනවා නම් අපේ තාත්තලා ඇත්තටම අපේ තාත්තලා මැන්නකට දෙයක් අරන් ගියනේ. අබැයි එකක් අරන් ගියා. හොද දෙය කරපින්න හොද දෙය අරන් ගියා. මම වැඩසටහනක් කරන්න ආවම ඇයි බෑ කිව්ව වැඩසටහනක් කියලා. මම එහෙම කැමති නෑ. දැන් තමයි මේ එක එකන දාන්නේ අපේ තාත්තලා හොයාගෙන එන්නේ. මොකද අපි නන්නේලියෝ ගෙන්නලා අපි වේදන් කරලා දාන්න වැඩ නැහැ. මේ අහිංසක දරුවනේ අපි මේවා කරගන්නේ. ඒ දරුවන්ට අපි සුගතියක් වෙන්න ඕනේ. ඒවා නිකන් සුරංගනා කතා. මොකද දැන් මේක හඳකෝ නන්දිනෝ පස් 6 දෙනෙක් එනවා. ඒ කට්ටියට කීයක් ගන්නවද කියන්නකෝ. ඒ සල්ලි හම්බ කරන්නේ. අපි සල්ලි හම්බ කරලා නැහැ පුතා. අපි සමාජ සේවයක් හැටියට මගේ තාත්තා උනා මගේ පුතේ කියලා තමයි කතා කරගෙන යන්නේ. ඉතින් ඒ තරම් හොද ගරුත්වයක් ඇතුව මිනිස්සු පිළිගත්තා. දැන් බලන්නකෝ නිකන් පදුරු ගෑවට පදුරු ගාන්ට ගැහුවත් ඉන්නවනේ. ඉතින් මම ඒ වගේම තමයි පිට රට දරුවේ කෝල් කරොත් ඒ දරුවන්ට මම ඒක අනිවාර්යෙන් මේ විදිහටම කරලා දෙනවා. බබා මගෙත් එක්කන් ඉන්න ඕනි බැදීමක් තියෙන්න ඕනි. මට රට ළමයි දරුවෝ කතා කරලා කියන සාමිකම මම එවන්න මට මේ වීඩියෝ ඒ කරලා මට එවලා තියෙනවා. මෙන්න මේක දාගන්නකො අපි මේ කතා කරලා එවන්නේ. ඉතින් එයාලා කතා කරන එකවත් මම සමහරක් කළාට දාන්න. ඒක හොඳ නැහැනේ. ඉතින් මම යමක් කරනවා බුදු සරණයි කියලා. සමහර දරුවෝ කතා කරපුවාම එකම වෙද මහත්තයා ඔයා විතරයි ෆෝන් එක ඕෆ් කරන්නේ නැති කට් කරන්නේ නැති. මම කොයි වැඩේ තිබ්බත් මොන රාජකාරිය තිබ්බත් මම කතා කරන වචනයක් හරි කතා කරනවා. මේ අතකින් පුතේ දෙයක් දුන්නත් අපේ තාත්තලා ඉස්සර දුන්නේ මෙන්න මේක කරලා බලපන් කියලා දෙන්නේ. ඒ විදිහටම හරියන. අත්ගුණෙත් තියෙන්න ඕන පළවෙනියෙන්ම. ඒකට භූමියේ දෝෂයක් තිබුණොත් කොහොමද ඒක මිනිස්සෙක් අඳුරගන්නේ? කවුද විජේසිරි ගුරුතුමා කියන්නේ? මම විජේසිරි තමා. ඔව්. මම ඉතින් ගොඩක් දේවල් දන්නවා මේ ගැන. මේ ගැන දැනගෙන තමයි මම කතා කරන්නේ. ලොකු දේවල් දන්නවා මම. මොකද මම ඇත්තටම මම ගොඩක් කාලෙක ඉඳන් මම මේක කරගෙන යනවා. ඉතින් ඒකින්ද ගොඩක් අත්දැකීම් තියෙනවා. ඉතින් ඒ අත්දැකීම් අනුව තමයි මම යම් කිසි දෙයක් කරන්නේ. ඔව්. කොහොමද මේ ශේත්‍රයට සම්බන්ධ වෙන්නේ? මම පුතා මගේ ශේත්‍රයට සම්බන්ධ නම් වෙන්නේ මම මගේ සීයා. මගේ සීයාගෙන් මගේ තාත්තට. තාත්තගෙන් මට දීලා තියෙනවා. තාත්තා මගේ සහෝදරයෝ 6 දෙනෙක් ඉන්නවා. අපි කීප දෙනෙකුට මේක දීලා තියෙනවා. ඉතින් අර පරම්පරාවක් හැටියට අපි මේවා කරගෙන යනවා. දැන් කොච්චර කාලද? දැන් පුතා මම අවුරුදු මට දැන්ට අවුරුදු 49ක් වෙනවා. මම කොහමාරි මම කුඩා කාලේ පටන් තමයි මගේ තාත්තත් එක්ක මගේ සීයලත් එක්ක මම තොයිල් බයිල් වලට ගිහිල්ලා ඒ තොයිල් වලට ගිහිල්ලා තමයි මේවා ඉගෙන ගත්තේ. දැකලා පුරුද්ද කරලා පුරුද්ද දැකපුරුදු කියලා පුරුදු හැම දෙයක්ම දන්නවා. අපි මේකට මොකද අපි තාත්තලා අපි සීයලා අපිට හොඳට කියා දීලා තියෙනවා. ඕ නෑ නේ කියන්නේ මාකට මොකුත් නෑ නේ කියන්නේ අපි දකින ගුරුනාස කෙනෙක් කිව්වම කිලකයක් තියලා ඇට මාල දාගෙන කොණ්ඩේ වවාගෙන රැවුල් ලවාගෙන අපි එහෙමනේ දකින ගුරුනාස කෙනෙක් කියන කෙනා ඔබතුමා නිකන් සාමාන්‍ය මිනිස්සෙක් වගේ ලස්සන දින්නවලේ. එහෙම තමයි පුතා අපේ තාත්තලා මේ පත්තරවල ටීවී වල අනම්මනම් ඒවයි දාගෙන වැඩ කරේ නෑ. දැන් තමයි මේ එක එකන දාන්නේ අපේ තාත්තලා හොයාගෙන එන්නේ. දැන්ටත් ඒ තාත්තලා හොයාගෙන එන එමන අල්පිකාවට තියෙනවා. අපිකාවට ආ තාත්තා නැතුණා නේද? දැන් පුතා හොයා කරනවා නේද? ඒ වගේ අපිට තියෙනවා. ඉතින් අපි ඒකින්ද අපි දාන්නේ නැත්තේ. මොකද අපි නන්නේලියෝ ගෙන්නලා අපි වේදන් කරලා දාන්න වැඩ නැහැ. මේ අහිංසක දරුවනේ අපි මේවා කරගන්නේ. ඒ දරුවන්ට අපි සුගතියක් වෙන්න ඕනේ. දැන් මාධ්‍ය සම්දර්ශන තියන වෙලාවක් නැහැ. වැඩයි වෙන්න. නිකන් බොරුවට නේ පුතේ. ඒවා නිකන් සුරංගනා කතා. මොකද දැන් මේක හඳකෝ නල්ලිනු පස් 6 දෙනෙක් එනවා. ඒ කට්ටියට කීයක් ගන්නවද කියන්නකෝ. ඒ සල්ලි හම්බ කරන්නේ. අපි සල්ලි හම්බ කරලා නැහැ පුතා. අපි සමාජ සේවයක් හැටියට මගේ තාත්තා උනා මගේ පුතේ කියලා තමයි කතා කරගෙන යන්නේ. ඉතින් ඒ තරම් හොඳ ගරුත්වයක් ඇතුව මිනිස්සු පිළිගත්තා. දැන් බලන්නකො නිකන් පදුරු ගෑවට පදුරු ගාන්ට ගැහුවත් ඉන්නවනේ. අර විල්ලියා මේ විල්ලියා. මේ විල්ලියා අර විල්ලියා කියන්නේ කොච්චර ඉන්නවද? ඒක එහෙම නේ. නම විකුණලා කන පුජ්‍යලෝ නෙවේ. අපි යමක් කරලා දීලා කන පුජ්‍යලෝ. දැන් මම වැඩසටහනක් කරන්න ආවම ඇයි බෑ කිව්ව වැඩසටහනක් කියලා. මම එහෙම කැමති නෑ ඇත්තට. මොකද දන්නවද මං පුතේ මං කරන දේ මං දන්නවා. මම ඒකින්ද මං මගේ මේ වටේ ඉන්න පිරිසක් එන්නේ. ඔය මට ගොඩක් යහත මේට උන්න මට වැඩ වැඩි. ඒකින්ද මට අර කවුල් කරපුවාම ගොඩක් තියෙනවනේ. ඉතින් මම ඒ වගේම තමයි පිට රට දරුවේ කෝල් කරොත් ඒ දරුවන්ට මම ඒක අනිවාර්යෙන් මේ විදිහටම කරලා දෙනවා. හැබැයි මගෙත් එක්කන් ඉන්න ඕනි බැදීමක් තියෙන්න ඕනි. මේ සත්‍ය දේවල් අසත්‍ය දේවල් නෙවෙයි. සමහරක් ඔය දාගෙන කරන එක එක දේවල් මෙහෙමයි වර්තුනේ කිය ඕවා ඉතින් මෙහෙමයි පුතේ. අපේ බුදුදහම අනුව අපි ජීවත් වෙනවා නම් අපේ හිතේ බත්තියම විශ්වාසයක් තියෙන්න ඕන යමක් ගොඩ නගා ගන්න. ඒක තමයි වෙන්න ඕනි. ඉතින් දැන් ඔබතුමා බැඳීමක් තියාගන්නනේ කවට අපිට ගොඩක් දෙනෙක් කතා කරලා කියනවා අනේ සල්ලි දැම්මට පස්සේ ෆෝන් එකත් බ්ලොක් කළා. කතා කරන්නේ වචනයක්වත් කියන්නේ නැහැ. කතා කරලා වෙන නම්බරකින් ගත්තොත් බැනලා ෆෝන් එකේ තියනවා. කොහො බැඳීම? ඉතින් ඒක මෙහෙමයි පුතේ. දැන් මගේ මාය පුතේ මං මේ මම මේ කියන්නේ හැම මං නාලිකාම් කියන්නේ මං එහෙම කරන්න මගේ ඔය අඳුරන ළමයි ඇවිල්ලා වීඩියෝ එකක් කරගෙන ගියොත් එහෙම යාල දානවා මට. මම වීඩියෝ කරන්න මං කියන්නේ කියලා. ඔය අඳුරන ඇයි මෙහෙමයි වේද මහත්තයයි ගුරුනාන්සේයි සාමිතුමා
මට රට ළමයි දරුවෝ කතා කරලා කියන සාමිතුමා මම එවන්න මට මේ වීඩියෝ එහෙ කරලා මට එවලා තියෙනවා මෙන්න මේක දාගන්නකෝ අපි මේ කතා කරලා එවන්නේ ඉතින් එයාලා කතා කරන එකවත් මම සමහරක් වෙලාවට දාන්න ඒක හොඳ නැහැනේ ඉතින් මම යමක් කරන බුදු සරණයි කියලා මම ඇහුවේ දැන් මිනිස්සු දැන් ඔබතුමා කියන බැඳීමක් තියාගන්න කියලා ඉතින් බැඳීමක් හෝ නැහැනේ මිනිස්සු දැන් කෝල් කරලා සල්ලි දැම්මහම ඊට පස්සේ බැඳීමක් නැහැ ෆෝන් එකත් ඕෆ් කරලා ෆෝන් එකත් බ්ලොක් කරලා වෙන නම්බර් එකකින් ගත්තොත් කතා කරලා බයිනවා ඕ බැඳීම එතන නැහැ ඉතින් මෙහෙමයි මම මගේ පුතේ මගේ ෆෝන් නම්බර් 4ක් තියෙනවා පුතා මගේ නම්බර් 4ෙන් තාම වෙනතුරු මම බිසි නම්බරයක් දාන්නේ ෆෝන් එක කාමදාක බ්ලොක් කරන්නේ මගේ නම්බර් 4ක් තියෙනවා මට සමහර දරුවෝ කතා කරපුවාම එකම වෙද මහත්තයා ඔයා විතරයි ෆෝන් එක ඕෆ් කරන්නේ නැති කට් කරන්නේ නැති මම කොයි වැඩේ තිබ්බත් මොන රාජකාරිය තිබ්බත් මම කතා කරන වචනයක් හරි කතා කරන පුතේ මෙහෙමයි මේක වෙන්න ඕනි මම පුතේ මට මෙහෙමයි වැඩක් තියෙනවා එහෙමයි වෙන්න ඕනන්නේ මොකද සමහරක් ඇත්තටම මට කතා කරලා කියනවා මෙන්න මේ වගේ මෙහෙමයි වෙද මහත්තයා බලන්නකෝ කීයක් හරි දාගත්තාට පස්සේ ෆෝන් එක බ්ලොක් කරනවා මෙහෙමයි එහෙම ඉන්න පුතේ ඒ කියන්නේ නූගත් මිනිස්සු තමයි ඒවා කරන්නේ හරියට අම්මා තාත්තට මං සිංහලෙම කියන්නේ ඒ කට්ටලේ නේ තක්කඩි තක්කඩි අම්මා තාත්තට ජාතක කරවුවා නම් ඒ වගේ දෙයක් කරන්නේ නැහැ මං ඇත්තටම මේක තමයි මට ගොඩක් හිතට දුක අපිට ඒ වගේ කතා කරනකොට අපි මොකද අපි රටේ අපේ මිනිස්සුනේ කතා කරන්නේ අපි දන්නේ නැහැ ඊට පස්සේ බලන්නේ ඔබතුමාලා දිහත් ඒ කෝණෙන් ඒ කෝණෙන් තමයි බයයි මිනිස්සු කතා කරන්නේ බය අන්නේ බය ඉතින් මම ඉතින් මෙහෙමයි මම අපේ දෙමව්පියොන්ට ඇත්තටම මගේ දෙමව්පියොන්ට තමයි මං පින් දෙන්නේ කොයි වෙලාවෙත් මගේ දෙමව්පියන්ට බුදුබවත් වෙන්න තමයි අපි මේ රාජකාරිය දීලා තියෙනවා. ඒ රාජකාරිය අපේ දෙමව්පියෙකුට බැනුමක් නාහන්ද. මම වැඩ කටයුත්තක් කරනවා. ඒක අනිවාර්යෙන් මං ගන්න තියෙනවා. අබ්බ මට මේ යාහන් නනම් මනම් ඒව අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේ වෙලාවට පෙන්නුම් කරනවා මිනිස්සු. අය අර මේ යාහන අර තුම් මන්සලක දපන සෝනක යට කරලා ඕවා මෙහෙමයි. ඕවා කපන්න ඕවා පෙන්වන්නේ නැහැ. මේවා අපේ මොකද අපේ දෙමව්පියෝ ඒවා රහස්ගතව කරන්නේ. යමක් අරන් යනවා එතෙන්ද මොන යකා පෙරේතයයි කියත් යනවා යමක් එතෙන්ද අරන් යක්කු ඔක්කොම මද දමනේ වෙනවා ඉතින් ඒ වගේ තමයි කරන්නේ මේවා බලන්නකෝ දැන් කොහොමද කියලා කෝ චැනල් වල යනවා දැන් ගෙලින්ම යහන් තියලා තොයිල් කරන්නේ තොයිල් කරන්නේ ඉතින් තොයිලයක් කරන්නේ ඒ නමටනේ යම් කිසි දා තොයිලයක් කියන්නේ පුතේ මෙහෙමයි තොයිල් කරනවා කියන්නේ යම් කිසි යක්ෂේ පෙරේතෙක් ඉන්නවනම් ඒ යක්ෂව පෙරේත වෙලා ඉන්නානම් කුම්බාන්දු ඉන්නානම් එතන ඉවත් කරන්න ඔය බහිරව පූජාව ඒ වගේ දේවල් කරන්නේ ඒ ගෙදෙට්ට ගිහිල්ලා ඒවා කරන්න ඕනේ ඔයි විදේශගත වෙලා ඉන්න ළමයි නම් ඉතින් සාමාන්‍ය ඒවා අපි කරනවා. ඉතින් ඒ වගේ තියෙනවා. මොකද ඒවට එක එක ක්‍රම සහ විදි තියෙනවා. මේ වටේ පිටේ මිනිස්සු කිව්ව මම මෙහෙට ඇවිල්ලා හොයලා බලද්දි මෙතුමා විජේසිරි ගුරුන්නාසි මේ යක්කු බැඳගෙන වැඩ කරනවා කියලා. යක්කු බැඳගෙන වැඩ කරනවා. මෙහෙමයි මයි පුතා මෙහෙමයි අපි යක්කු බඳින්නත් දන්නවා යක්කු බැඳ ගන්නත් දන්නවා. යක්කුන්ගෙන් වැඩක් ගන්නත් පුළුවන්. ඒ වුවමනා දෙයක. නැත්නම් හැම එකටම යක්කු බැඳගෙන වැඩ කරන්න බෑ. අපේ ඉන්න පුතේ මෙහෙමයි මගේ තාත්තා වගේ මගේ තාත්තගේ හිටිය බාප්පලා ඒ වගේ නාති පිරිසක් ඉන්නවා අපිට උනා දෙයක් කරන්න පුළුවන් හැකියාව තියෙන පුද්ගල කොටසක් ඉන්නවා සමහරක් දන්නේ නැතුව කිසිම දෙයක් දන්නේ නැතුව සමහරක් දාලා තියෙනවා ඉතින් අපිට අර මං අර කිව්වේ අපිට දුකයි ඒක ඊගේ අම්මේ මොනවයි වහ බෝතල් තියන්නේ මං වහ බොනවා ඉතින් පුතා බොයිද කියන්නකෝ ඔයාගේ ජීවිතය නැති කරගන්න පුතා කැමතිද කියන්නකෝ ඈ හොඳ දෙයක් ඉඳනනම් කමන්නේ මේ මොකද අනුන්ගේ දෙයි ඔය වහ බොයිද කියන්නකෝ වහ බොන්නේ නැහැ ඒත් මිනිස්සු අහුවෙනවා අහුවෙනවා ඉතින් ඒක අහුවෙන එක මෙහෙමයි පුතා ඉතින් කොහොමද හරි කෙනෙක් හොයාගන්නේ ඒක කියමුකෝ හරි කෙනෙක් හොයාගන්න මෙහෙමයි කතා කරලා ඉස්සරම් බලන්න ඕන අපිට මේ මිනිස්සයා කොහොම මිනිස්සෙක්ද කියලා නේ දැන් සාගලම් පණ දෙන්න කතා කරනවා කියනවනේ මෙහෙමයි මගේ පුතේ රත්තරන් දෙවියෝ නම් මනම් කියලා ඉතින් අපිට කතා කරන්න මිනිස්සු කතා කරලා කියන පුතේ මෙහෙම මිනිස්සෙකුට පිහිටීමක් වෙනවා නම් සල්ලි මුදල් බලාගෙන යාන වාහන බලාගෙන බඩු මුට්ටු බලාගෙන ඒ කටයුතු කරනවා නම් අපේ තාත්තලා ඇත්තටම අපේ තාත්තලා මැන්නකට දෙයක් අරන් ගියනේ හැබැයි එකක් අරන් ගියා හොද දෙයක් කරපින්ද හොද දෙයක් අරන් ගියා ඔබතුමා සල්ලි ගන්න නැහැ කියලාද ඔය කියන්නේ මම මෙහෙමයි මම පුතේ මෙහෙමයි මම සල්ලි ගන්න නැහැ මම රුපියලක්වත් ගන්න නැහැ මගේ මොකද ඒ හැබැයි මට මොකද නිකන් දෙයක් දෙන්න සාමාන්‍ය බඩු බාහිර දැන් ඇත්තටම ගණන් ඉතින් වමනා කරන දේවල් ටිකට අනිවාර්යෙන්ම මාට ඉතින් මොකද මම ඇත්තටම මොකද මම මේ සාමාන්‍ය තියෙන පුජ්‍යලෙක් නෙවෙයි මගේ ඉතින් මගේ රැකියාවක් කරනවා මම හස්ත කර්මාන්ත කරන ඩෝල් කීබර ඒවත් මම කරනවා මොකද ඒක හස්ත කර්මාන්ත ගොඩක් දුරට අපි කියදන් ඉතින් හස්ත කර්මාන්ත කරන්නේ නැහැ ගොඩක් දෙනේ මොකද අපි දන්නේ දේ මොකද මම ගොඩක් අල්ලිත් මේ සාහිත්‍යෙත් මම කරනවා මගේ දේවාලවල තියෙනවා මම ඉතින් යමක් මම පොදු කටයුතු තමයි ගොඩක් තියෙන්නේ කරන්නේ මම මිනිසුන්ට උදව්පදව් කරනවා අපි ඉන්නේ ටික කාලය ඒ ටික කාලය අනිවාර්යෙන් මොන හරියන් කිසි දෙයක් නැරේ කරලා මැරෙන්න ඕනේ මගේ ඒක තමයි හැමදාම තියෙන අදිස්ථානය හරි අපිට කියන දැන් ඔබතුමා ගැන අපි වටපිටාව හැමදේම කතා බහ කරන ඔබතුමා මේ ශේෂ්ඨ මොනවද වැඩිපුරම කරන්නේ මම මෙහෙම පුතා මම හැමදේම කරනවා දැන් වැඩිපුරම ඇත්තටම ඉන්නේ ගොඩක්ම මේ වසී බන්දන හරි එක්ක දීගයක් කැඩිලා එක්ක දීගයක් ලං කරගන්නේ ඉතින් ওই දෙක තමයි ගොඩක්ම තියෙන්නේ. හරි අපි වසී වලට කලින් කතා කරමුකෝ. දැන් පවුල් තියෙනවා ගුරුන්නාංශේ. ඔව්. මේ පවුලේ ළමයි මමයි ඔක්කොම ඉද්දි. ගෑනු ළමයි ඔක්කොම ඉද්දි වෙන ගෑණියෙක්ට ලව් කරනවා. වෙන ගෑණියෙක් පස්සේ යනවා. ගෙදරට රුපියලක්වත් ගේන්නේ නැහැ ළමයි ඉගෙන ගන්න රුපියලක්වත් දෙන්නේ නැහැ. මේ අනියම් සම්බන්ධතාව කියන එක අද රටේ ලෝකේ
සෑහෙන්න තියෙන දෙයක් මිනිසුන්ගේ ස්ට්‍රෙස් එක පීඩනේ මේ හැමදේමත් එක්ක තමන්ගේ ගෙදරින් ලැබෙන්නේ නැති දේ එහෙම නැත්නම් ගෙදරින් ලැබුණත් පිටින් කන්න යනවා. එතකොට මෙන්න මේ අනියම් සම්බන්ධතා කඩන්න පුළුවන්ද? පුතේ පුළුවන් මෙහෙම. ඒවට තියෙනම් මෙහෙමයි පුතේ මිනිස්සයා දැන් වෙන් වෙන්නේ සමහර කියනවා දැන් මම සුද්ධ සිංහලෙන් මම කතා කරන්නේ. මොකද මොකද අපි ඕපන් කතා කරමු. මොකද සමහර කියනවා මෙහෙමයි මේ ගෑණි හරියට මේ වගේ ඉන්නේ නැති හින්දා තමයි මිනිහා පිට යන්නේ කියනවා. සමහර කියනවා ගෑණි මිනිහා හරියට දෙන්නේ නැති හින්දා ඒ වගේ තියෙනවා නොයිකුත් දේවල්. එහෙම නෙවෙයි පුතේ මෙහෙමයි. ඇත්තටම දැන් කැඩෙනවා වැඩි. බදිනවට වඩා කැඩෙනවා. මගුල කැඩෙනවා. ඉතින් ඒවට තියෙනවා ගෙවල් වල තියෙනවා භූමි දෝෂ තියෙනවා. දෙන්නගේ දෙන්න දෙන්න යාළු වෙලා බදිනන්නේ සමහර. ඔය යාළු වෙලා බැඳාම එතකොට ඒ කට්ටියගේ යාළු වෙලා නැකතක් අරකට මේක බලන්නේ නැතුව ඒ වගේ කටයුතු කරගන්න. එතකොට දරුවන්ගේ තියෙන අපල උපද්දරව. දෙන්නයි කුසට දරුවෙක් කෙනෙකුට හොද දරුවෙක් පුත් වෙන සමහර කලකට පවුල් කැඩිලා විනාශ වෙලා යනවා. උන් හිටිටත් නැති වෙන එක්කෝ තාත්තා නැන්න එක්කෝ අම්මා නැන්න. වැඩිහිටියකට පත් වුණත් දරුවෙක් ඒ දරුවා හරියට හරි වැඩිහිටියට හරියට පත් වුණේ නැත්නම් සමහර කලකට අම්මා හරි තාත්තා හරි ඒ දෙන්නෙන් කාට හරි මොනවා හරි කරදරයක් වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. මේවා සත්‍ය දේවල් නේ. දැන් අපේ මිනිස්සු කිසිම දෙයක් ගණන් ගන්නෙ නෑ. පළවෙනිම කාරණේ ගණන් ගැනීමක් නැති නැත් ගණන් ගැනීමක් මේ පදුරු ගානට ගැහුවත් මේ වෙද මහතුරු බොරුකාර කරන හින්දා නැත්නම් මේ සත්‍ය සම්බන්ධතාව කඩන්න පුළුවන් දේ පුළුවන් පුතේ. මට අනියම් සම්බන්ධතාව මෙහෙම අනියම් සම්බන්ධතාව කඩන්න පුළුවන්. මොකද ඒ දෙන්න දෙමල්ල අනියම් සම්බන්ධතාවයක් තියෙනවා. මොකද දෙන්නගෙම දෙන්න නැත්නම් ඉතින් ඒක කඩන්නේ නැහැ මම. මොකද අපාගත වලට මම කැමති නැහැ. දෙන්න වෙන වෙනම දෙන්නෙක් ඉන්නවා නම් එකම මිනිහා ගිහිල්ලා ගෑවෙන ගෑණියක් කරන ඒවා මම එක පැන් කරලා දෙනවා. ඔව් දැන් අපිට කතා කරලා කියන අනේ මල්ලි අපේ මහත්තයා මෙන්න මෙහෙම ගිහිල්ලා ඉන්නවා. මාස ගාන ළමයිව මාව බලන්න එන්නේ. එහෙමයි ගෙනලා දෙන්න පුළුවන්ද? පුළුවන්මයි පුතා. කොච්චර කල් ගියත් ප්‍රශ්නයක් නැද්ද? නෑ මෙහෙමයි පුතේ. කොච්චර කාලයක් ගියත් මට ප්‍රශ්නයක් නැහැ. හරියට හැබැයි මට විස්තර ටිකමයි බොරුවට නම් අහන්නේ මේ විස්තර දීලා ඒක දැන් බන් කරන්නේ නැහැ. සමහරක් ඇත්තටම මම පුතාට කියන්නේ පුතා සමහරක් ඔය කතා කරනවා. එතකොට ෆොටෝස් දානවා. ඈ ඒ ෆොටෝ දාලා නිකන් බොරුවට අපරාධයන්නේ කාලේ යාලයි කාලේ ඉවරයි අපේ කාලේ ඉවරයි. එදහංගල වේග ගන්න එදහංගල දෙහි ගන්න බෑ දොස්තරෙන් කොහොමද කොහොමවත් බෑ. ඉතින් ලෙඩේ කියන්න උනේ සමහරක් ඔය බලලා කියන්නකෝ. මේවා පුතා බලලා කියන්න බැරිකම නේ. ඒක ඊට වඩා දැන් අපි දොස්තර ගාවට ගියොත් නලාව තිබ්බ පණියට පලියට මේ ලෙඩේ තියෙනවා කියලා කියනවාද? අපි ලෙඩේ කියන්න ඕන එන්නේ දොස්තර මහත්තයට. මට මෙහෙම මහත්තයා මට මේ අමාරු තියෙනවා මේ හන්දිකක්කුම එහෙමනේ. අර නලාව තිබ්බට සුව ලෙඩේ පෙන්වන්න කරන්නේ. ඉතින් ඒ වගේ අපේ මිනිස්සු ගොඩක් අර උගුරට අර වංචාව හින්දා වැඩි හරියක් ඒ වංචාව හින්දා උගුරට නොකා බෙහෙත් අර කනවා විදියට තමයි ඔය ෆොටෝ එකක් දානවා. ඔය නිකන් ඉන්න ඔක එහෙනම් බලලා දෙන්නකො මෙහෙමයි කියනවා. ඉතින් ඊට වඩා හොඳ වැඩක් කරගන්න මනසේ කතා කරලා වැඩක් කරගන්නව නම් ඒක හරියට කතා කරලා විස්තර ටික සියලු විස්තර ටික ඕනයි යාළුවා. කොච්චර කාලයක්ද ඉඳලා තියෙන්නේ? කොච්චර කල් බැදිම තියෙනවද? අර දේ කොච්චර කල් වෙලා තියෙනවද? එහෙම ගියත් වසිකරුකමක් කරන කොච්චර කල් යනවද? ඉතින් පුතා මෙහෙම ඒව මට නම් ඉතින් කියන්න බෑ නිකන් බේගල් අතරින්ද බෑ. දවසෙන් දෙකෙන් කරනවා කියනවා. මේ වරු 3යි දවස් 3යි කියන ඉතින් පුතා වට බෙහෙත් බඩු ටිකවත් දැන් හොයාගන්න අපහසුනේ. නේද? අපි ඉතින් වැඩක් කරනකොට ඒක නිසියාකාරව මම කරලා දෙනවා. මට මොකද සමහරක් වෙලාවට මගේ පුතේ මම ඇත්තනම් වැඩක් කරනවා. මම වැඩක් කරන හින්දා මම බය නැහැ කිසි කෙනෙකුට. මම ඕනා කෙනෙකුට මම අභියෝග කරලා කියනවා. මාත් එක්ක ඕනා කෙනෙක් එන්න අපේ ඉන්න හොඳ පැමිණියක් ඉන්නවා. ඕනා විදියට කරගන්න ඕනා දෙයක් පුළුවන්. කටේ පුත්තා නම් කොහොමද කියනවත් නේ. අපිට කතා කරලා අපිට එන්න අපිට කතා කරලා එන්න ඕනාම දෙයක්. හැබැයි මම බය නැද්ද කියන්නේ? ගෙදරට આવොත් බය නැද්ද? මම ඇයි ඉතින් බය වෙන්නේ? අපි මොකද අපි දන්නේ කියන සහතරේ නේ කරන්නේ. හයි අපි මිනිහෙක් වෙවෝ බොරුවක් කරන නෙවෙයි බොරුවක් කරන නෙවෙයි කැමති නැහැ මෙහෙමයි පුතේ කතා කරන දැන් ඔය දරුවට මොන හරි යම් කිසි දෙයක් තියෙනවා ඔයාගේ යාළුවලා ඉන්න කෙනෙක් ඉන්නේ මට මේ වගේ දෙයක් තියෙනවා ඉතින් මම දන්න දේ මම කරලා දෙනවා ඒක අනිවාර්යෙන් හරියනවා මේ අතකින් පුතේ දෙයක් දුන්නත් අපේ තාත්තලා ඉස්සර දුන්නේ මෙන්න මේක කරලා බලපන් කියලා දෙන්නේ ඒ විදිහටම හරියනවා හයි අත්ගුණෙත් තියෙන්න ඕන පළවෙනියෙන් ඔව් මේ මුකෙන් කතා කරන මේ වචනේ තියෙන්න ඕනේ ඉතින් එතකොට තමයි ඒවා පිළිතන්නේ සමහරක් මේ කරන්නම් ඔයාලා ඒ වගේ කරන්නේ නැහැ මම. ඔව්. දැන් අපි එහෙම වශීගුරුකම් හැරගියයි ගැනීම ගැන කතා කරද්දී මට හිතුණා මේකට බලපාන ඔකන පුතුමා භූමියේ තියෙන දෝෂයක්. ඒකට භූමියේ දෝෂයක් තිබුණොත් කොහොමද ඒක මිනිස්සෙක් අඳුරගන්නේ? ඒක මෙහෙමයි පුතා මම ඒ භූමියේ ගෙන්න ගන්න පස් ටිකක්. ඔය ගෙදර තියෙන මම ඒ දේවල් ටික කියන කෝල් කරාට පස්සේ ආයි එතකොට ඒ භූමියේ උවමනා ටික මම ගෙන්න ගන්නවා. ඒකලයි භූමි පාලුවක් තියනන්ද බහිරව මේ සාමාන්‍යයෙන් ඔය දියුණු නැති ඒ ප්‍රශ්න. ඔබතුමා ස්ථානේ යන්න ඕනේ නැද්ද? නෑ මම යන්නේ නැතුව මම එහෙන් ගෙන්න ගන්න. එහෙම නැත්නම් මම ස්ථානට යනවා. නැත්තම් එයාලා එක්කෙනෙක් හරි ගෙන්න ගන්න නැත්තම් මම ඒ ගෙදර ලිපේ අලු ටික එහෙම මම ෆොටෝ එකක් හරි ගහලා ගෙන්න ගන්නවා. ඒකලා ගෙන්නලා ඒක තියනවා. ඒක බලන්න බුලත් පොලිස් ආත්තරේ බලලා ඒ නම උපන්දිනේ ඒවා බුලත් පොලිස් මම බලන්නේ. බුලත් පොලිස් ආත්තරේ තමයි අපි දෙමව්පියෝ බැලුවේ. ඉතින් ඒ තින්න ඒ බුලත් පොලිස් ආත්තරේ බලපුවම ඔක්කොම අහු වෙනවා. ඕනි භූමියේ තියෙන ඕනි දෝෂයක් නැති කරන්න පුළුවන්. නැති කරන්න පුළුවන්. හරි. ව්‍යාපාරවල තියෙනවනේ දැන් ව්‍යාපාරවල කිසිම දියුණුවක් නැහැ. මේ කාලේ ඩොලර එක ගණන් වැඩි වෙලා තියෙනවා. ව්‍යාපාරවල කිසිම දෙයක් පිට රටින් ගේන්න බෑ. මෙන්න මේ වගේ කාලයක ව්‍යාපාර වැටිලා තියෙනවා නම් ව්‍යාපාරයන් නැග ගන්න පුළුවන්. නැග ගන්න පුළුවන් පිටි. ඒවට තියෙන යන්ත්‍ර මාලාවක් තියෙනවා.
ඒ අන්තර්මාලාව හරි ගස්සලා එම කරලා හරි ගිහිල්ලා තියෙනවා ඔය එහෙම කරලා හරි ගිහිල්ලා තියෙනවා මං ඉතින් මෙහෙමයි පුතේ ගොඩක් දෙන්නේ දැන් ඇත්තටම කුඩු වලට බැහි වෙලා ඉන්නවා ඈ ඇත්තටම ගොඩක් ඇයි ලොකු ප්‍රශ්නයක් පොඩි අවුරුදු 16 පැනපු ගමන් කොල්ල ගංජ කුඩු ගහනවා අයිස් ගහනවා එහෙනම් මේ ටික තමයි සම්පූර්ණයෙන් තමයි විනාශ වෙලා තියෙන්නේ ඈ මේ ඇත්තටම අපි දුකයි අපේ දරුවෝ කොහොමද ගොඩ ගන්නෙ මේක ගොඩ ගන්න පුළුවන් පුතේ මෙහෙමයි මේක ගොඩ ගන්න අපි ඉස්සර වෙලා මේ කට්ටිය පොඩ්ඩක් අපි කතා කරලා මේවා කරගන්න ඕනේ මගේ පැත්තෙන් මට වචනයක් හරි ඇහලාගෙන ගන්න ඕනේ මට කරන්න පුළුවන් මම ඒක කරලා තියෙනවා මම ඔය රටේ ඉන්න ළමයි එහෙම මට කතා කරලා කීප දෙනෙකුට මම කියනවා ඔය හන්දට එහෙම එකකව දේවල් දුන්නාට පස්සේ ඉතින් හොඳ නෑ ලෙඩ පිළිකා හැදෙනවා කියනවා පුතේ ඉතින් අරක ඊට වඩා පිළිකාවක් නේ මනුස්සය මේක අපි පිළිකා හැදෙන්න දෙයක් දෙන්නේ නෑ නේ වසවිස දෙන්නවද අපේ දරුවෝ තියාගෙන අපි එහෙම දෙන්න බෑනේ ආ වසවිස දීලා මොනවද අපේ දරුවෝ නේ මේ ඒ දරුවා රැකගන්න අපි වැඩ කරපු තියෙන අපි ගාව ඒවට මෙහෙමයි ඒවට රහස්ගතව වෙන්න ඕන රහස උදු නවත්තලා දාන්න පුළුවන් පුළුවන් ඒව රහස්ගතයි ඒ යාගත් එක කන්න දෙන්නේ නැහැ ගෙදර බත් මුට්ටිය පොලේ ගන්න මිනිස්සු ඉන්නවා පුතේ ඇත්තටම ගොඩක් අපිට ගොඩක් ඇත්තටම ගොඩක් දුකයි අපේ අපේ දරුවෝ මේ රටේ නැති වෙන්නේ ඉතින් මේකයි මේ මේ දරුවොන්ට ඇත්තටම යමක් කියලා අහන්නේ නැහනේ දෙමව්පිය රටේ ඉන්න දෙමව්පිය පුතේ දන්නේ නැහැ පුතා කුඩු ගහනවා කියන්නේ ඉතින් යාලුවෝ ඒවට දෙහි වෙලා ඉන්නේ ඉතින් මේක වසංගතයක් ඇත්තටම අපේ දරුවෝ ටික ඔක්කොම නැති වෙලා ඉවරයි රටෙන් භාගයක් ඉවරයි දරුවෝ නැති වෙලා ඉතින් මේක අපේ දරුවෙට දෙයක් වුණා වගේ තමයි තවත් අම්මා කෙනෙක්ගේ දෙමව්පියගේ දරුවකට දෙයක් වුණා ඉතින් ඒකෙන් අපිට ගොඩක් කනගාටුයි මේ ගැන මේක ඇත්තටම කුරන් කරන්න තියෙනම් ලොකු දෙයක් අපි මොකද ඇත්තටම දැන් අපි මේවා පළ වුණාට පස්සේ සමහරක් එක එක දේවල් කියන හැම නෙවෙයි අපේ දරුවෝ රැක ගන්න අපි ඔක්කොම උනන්දු වෙන්න ඕන අපේ ජාති ભેද අපිට වැඩක් නැහැ නේ ඒක කියව තියෙන පුතුමාට ඔව් ඒක පුළුවන් මට බේර ගන්න පුළුවන් මගේ දරුවන්ට මම කතා කරන්නේ එහෙම කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ දරුවෙක් නෙමෙයි තමන් අහලා පහලා අඳුරන කෙනෙක් වුණත් කමක් නැහැ මේ විනාශයෙන් බේර ගන්න මෙතුමාට කතා කරන්න ඒක කියව මෙතුමාට තියෙනවා කතා කරලා බලන්න ප්‍රශ්නේ මෙතුමාට කිව්වා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හරි අපි ගොඩ දේවල් කතා කළා ගුරුතුමා මට කියන්න ඔබතුමාට අවසාන වශයෙන් අපේ මිනිස්සුන්ට මොනවද කියන්න තියෙන්නේ මොනවද ඔබතුමා මෙසේජ් තව කරන්නේ පුතා මෙහෙමයි මම අවසාන වශයෙන් මයින්ට මෙහෙමයි මාගේ මේ මාවතුර වැලිගක මාවතුර කොත්මලේ පුරවැරේ එන්න තියෙන්නේ වැලිගක පන්සල ඉදිරිපිට තමයි එන්න තියෙන්නේ ඒ ඇවිල්ලා මට කතා කරන්න උනාම තමයි මම කතා කරන්න මට එන්න මට කතා කරන්න වචනයක් හරි කතා කරන්න මම උනා සේවාවක් කරනවා මිල මුදල් පැත්ත හිතන්න නැතුව වැඩි කතා කරන්න මට මිල මුදල් මං පැත්තෙන් යන්නේ මං හැම දරුවෙකුටම මං කතා කරන මේ වීඩියෝ එකම තමයි කතා කරාට පස්සේ වෙන ස්වරූපයක් නෑ මාගාව මේ ස්වරූපෙන්න තමයි ඒකම තමයි මං කියන්නේ ඒකම තමයි කතා කරන්නේ මේ විදියම තමයි වෙන්නේ මගෙත් එක්ක කතා කරලා උනාම ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන් මට කතා කරන්න මගේ මට මෙහාට කියන්නේ ගොඩක්ම කියන්නේ පොඩි මහත්තයා කියලා මං ගොඩක් මොකද මං ප්‍රසිද්ධ වෙලා තියෙන මිනිසුන්ට උදව් කරලා ඉතින් මට ඒකින් හින්දා උනාම තනිකින් ඇවිල්ලා හවන මෙහෙමයි මේ වගේ පොඩි මහත්තයා දන්නවද වැඩිකක පන්සල ඉස්සරහ කිව්වන උනා කියන්නේ දන්නවා පෙන්නයි ගෙනල්ලා අපි මොකද තමයි අපිත් හොයාගෙන ආවේ අපි හොරු හතුරෝ වංචාවක් අපිට කොමක් කරන්නේ අපි මේ මුළු ලෝකයාටම අපෙන් යම්කිසි දෙයක් කොටසක් වෙන්න තියෙනවා මම ඒ දේ ඉටු කරනවා කියන එක ඒක සත්‍යයි සත්‍යයි මගේ හැදු වැඩු දෙමව්පියොන්ඩ බුදුබවත් වෙන්න මම ඒ රාජකාරිය ඔනාම කෙනෙකුට මම කරලා දෙනවා දරුවෝ අනිවාර්යෙන් ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක වශීකරුකමක් කරගන්න වෙන්න පුළුවන් තමන් ආදර කරන තමන්ව දාලා ගිහිල්ලා යාව ගෙන්න ගන්න වෙන්න පුළුවන් එහෙම නැත්නම් තමන්ගේ ස්වාමි පුරුෂයෙන් අනිය සම්බන්ධතාව කඩන්න වෙන්න පුළුවන් මේ ඕනි දෙයකට එතනින් එහාට තමන්ගේ දේව තමන්ගේ ගෙදර තමන් ඉන්න භූමියේ තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් තමන්ගේ අහල පහල කෙනෙක් කුඩු ගහනවා වෙන්න පුළුවන් තමන්ගේ පුතා කුඩු ගහනවා වෙන්න පුළුවන් මේ හැම දෙයකටම උත්තරයක් මෙතුම ගාව තියෙනවා ඉතින් තමන්ගේ ප්‍රශ්නේ කියන්නේ ඉස්සෙල්ලම කතා කරලා කියන්න සල්ලි ගැන හිතන්නවත් එපා මොකද මෙතුමා එහෙම මුදල් බලාගෙන වැඩ කරන කෙනෙක් නෙමෙයි ඒ නිසා තමන්ගේ ප්‍රශ්නේ මෙතුමට කියන්න කියලා මෙතුමා ඒ දෙයට තමන්ට සංවේදී වෙන විදිහ බලන්න බල්ලා මෙතුමත් එක්ක තමන්ගේ වැඩේ කරලා තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්න හැම දෙයකින්ම නිදහස් වෙන්න ඒක තමයි අපි ඔබතුමන්ලාට මේ වගේ උත්සවයක හඳුන්ලා දෙන්නේ. ඉතින් අපිත් එක්ක මෙච්චර රැඳිලා හිටිය ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. තවත් දවසක මේ වගේ ඔයගොල්ලන්ට වැදගත් වීඩියෝ එකකින් අපි හම්බෙන්න බලාපොරොත්තු වෙන අදට ඔයගොල්ලන්ගේ සමු ගන්නවා. ඔබතුමත් මෙච්චර වෙලා අපිත් එක්ක කතා කරලා මේ ස්ථානයකට ඇවිල්ලා අපිට මේ වගේ කාල වේලාවක් දීලා ස්පාසුවක් නැතුව ඔබතුමා වැඩ රාජකාරී වල යෙදෙනවා. ඉතින් ඒ වගේ තේ වේලාවක් අපිට මෙහෙම වේලාවක් දීලා කතා බහ කරලා බොහොම ස්තුතියි. මේ දේවල් කරලා අපේ මිනිසුන්ගේ අපේම රටේ අපේ මිනිසුන්ගේ ප්‍රශ්න වලට උත්තරයක් දෙන්න ඔබතුමාට තවත් හැකියාව දෙන්න වාසනාව ලැබෙනවා අපි ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට තෙරුවන් සරණයි ආයුබෝවය